යෝජනා විදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඒ ස්ථිර කරනු ලැබුවා. අනතුරුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික සහයෝගය ඊට පළ කෙරුණා. රජයේ ඉදිරි වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ලංකා කම්කරු කොංග්‍රසේ නායක අරුමුගන් තොන්ඩමන්, EPDP නායක ඩග්ලස් දේවානන්ද යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පක්ෂනායකයන් රැසක් මීට සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනාගේ සහයෝගය රජයේ ඉදිරි වැඩකටයුතු සඳහා ලබා දෙන බව අවධාරණය කෙරුණා. රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා 120කට වැඩි පිරිසක් ඉන්නව කතා කරලා. ඒ නිසා අපේ බහුතරය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මේ වැඩ ටික ඉක්මනට කරගෙන යන ලෑස්ති වෙන්න ලබන සඳුදා පොඩි කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු කරන්න පිළිවෙල කරනවා කියලා. මේ නාලක සිල්වාගේ සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ජනාධිපතිතුමාත් ඝාතනය කරන්න කුමන්ත්‍රණේ තව මාධ්‍යයට නොකියන කොටසකුත් තියෙනවා. මේ වගේ තත්ත්වයක් උඩ තමයි එතුමා හිටියේ. හිටපු ජනාධිපතිතුමා එකම පක්ෂයක ඉඳලා අපි වෙන් වුණත් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක අනාගතයේ මේ රටට අවශ්‍ය ක්‍රියාකාරකම් විනයගරුකව කරන්න මේ දෙන්නම කටයුතු කරනවා කියලා අපිට පූර්ණ සහයෝගය ඒ සඳහා ලබා දෙන්න කියලා. අගමැතිතුමාගේ ප්‍රකාශය කිව්වා මේ ඉන්න සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එතුමත් එක්ක වැඩ කරමු මැති අමතුවරු. ඒ නිසා මේ කිසිම කෙනෙකුට හේ හිටියා මෙහෙ හිටියා කියලා දැන් කතා කරන්න එපා කියලා. එතුමල්ලම ගෙනාපු නීති තියෙනවනේ රාජ්‍ය දේපල අවභාවිතය කියලා. අන්න එතෙන්ට යන්න සිද්ධ වෙයි අනාගතේ. 16 වෙනකම් කල් දාලා තියෙනවා. මේ අවශ්‍ය පිරිස දැන් ඉන්න නිසා සමහරට පාර්ලිමේන්තු ඊට කලින් කැඳවලා මේක අවසන් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා හෙට උදේ ජාතිය අමතන අගමැතිතුමත් ප්‍රකාශයක් කරයි. ජනාධිපතිතුමා කව පරණ ප්‍රශ්න ඔක්කොම අමතක කළා. රටේ ප්‍රශ්න කොට දාන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා. ඒකට වැඩපිළිවෙලක් හදමු කියලා. ඒකට තමයි අපි කටයුතු කරන්නේ. අපේ අතීතයක් තියෙනවා. අපි එකට හිටපු ඒ අතීතය කරා අපි නැවත යන්න ඕන කියන අදහස අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙන්නම අපිට තහවුරු කර කිව්වා. මේ කරන විගඩමත් ඒ පිටිපස අන්තර්ජාතික බලවේගවල බලපෑම පිළිබඳ අපේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට දසපුද්ගල කමිටුවක් පත් කරන්න තීරණය කළා. ඒක අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමාත් සාකච්ඡා කරලා ඒ කමිටුව හෙට දින ඇතුළත පත් කරන්න නියමිතයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ යහපාලනයි කියන ආණ්ඩුව ගිනියන්න නොදුන්නේ කවුද කියන එක පිළිබඳව මං හිතන්නේ එතුමා ඉතාමත්ම සාර්ථක පිළිතුරු ලබා දෙයි. එතකොට එක්සත් ජාතික පක්ෂේ නායකින්ගේ රෙදි ගැලවෙන්න පටන් ගන්නවා. රට ස්ථාවරව ඉස්සරහට ගෙනියන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා. මෑත ඉතිහාසයේ ආපු පුංචිම කැබිනට් එක පත් කරන්න තීන්දු කරේ. හිටපු අගමැතිතුමා තාම ජාත්‍යන්තර සහාය ඉල්ලන ඔයාගේ පුටුව රැක් ගන්න මොන විදියටවත් ඉෂ්ට වෙන්නේ නැහැ. 16 වෙනිදාට වාඩි වෙන්නේ පාර්ලිමේන්තුවේ 120 පැනපු අලුත් ආණ්ඩුව.